බුදුරජාණන් වහන්සේගෙන්ද පුත්‍රයාණන් වහන්සේගෙන්ද ශුදාත්මයාණන් වහන්සේගෙන්ද නාමේ අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි මහෝත්තමයාණන්ගේ ප්‍රේමයත් ශුදාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. තේමාව වඩිනු දේවිස්ප්‍රීන්තු සාන්තු. ලෝකාරම්භයේදී ජලමත්හි වැඩ සිටියා වූ ශුද්ධාත්මයාණන් වහන්සේ ශුද්ධ වූ සභාවේ ආරම්භයේදී ගිනිදිව් ආකාරයෙන් අපෝස්තුලවරුන් වෙත වැඩම කළේ දෙව් මව් සමගින් යාඥාවේ නිරත වෙමින් සිටියදීය. සිය ශ්‍රාවකයාණට ස්වාමීන් වහන්සේගේ අවසාන තිරණය වූයේ සත්‍යතාවේ ආත්මයාණන් හෙවත් ශුද්ධාත්මයාණන් වහන්සේය. සුදතුම් වරමින් සන්නද්ධ වූ ශ්‍රාවකයන් එදා ශුද්ධ වූ සභාවේ ආරම්භයට අඩිතාරම දැමුවේ සියල්ලන් විශ්මපත් කරමිනි. බෞතිස්මයේ මගින් ශුද්ධාත්මයාණන්ගේ මන්දිරයන් වූ අප සැම අභිවෘද්ධි ආලේපයේ මගින් පරිණත කිතුනු ශ්‍රාවකත්වය ලැබුවේ දේව රාජ්‍යයේ සාක්ෂිකරුවන් වනු සඳහාය. එහෙයින් මේ කිතුනු කැඳවීමට නිරතුරු සාක්ෂි දරන පිණිස ශුදාත්ම බලයෙන් සන්නද්ධ කරන ලෙස පියාණන් අයදිමින් මෙම මංගල දිව්‍යයාගය භක්ති ආදරයෙන් දෙවිඳුනට පුද කරමු. ප්‍රේමවන්තේනි, අද මේ උදෑසන මේ දිව්‍යයාගයට සහභාගී වෙන මේ ශුදෝ අල්ටාරය වටා එකට එකතු වෙච්ච ඔබත් මමත් අපි හැම කෙනෙක්ම භාග්‍යවන්තයි. අධ්‍යක්ෂවද ගමු එක නිසා හිස පහත් කරගමු. සුළු මොහොතකට ප්‍රභාතේනි ඔබත් මමත් අපි කවුරුත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි මේ ශුදෝ අල්ටාරය වටා මේ විදිහට පෙනී සිටින්නට සුදුසු අය නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ ඔබව මාව අපි හැම දෙනාවම අද කැඳගෙන ආවා, එක් කරගෙන ආවා. ඒක නිසා අපි උන්වහන්සේ ඉදිරියෙහි මේ දිව්‍යයාගයට සහභාගී වන්නට, උන්වහන්සේට මේ දිව්‍යයාගයේ ප්‍රසන්න යාගයක් ලෙස ඔප්පු කරන්නට සුදුසන් වෙමු, සූදානම් වෙමු. අපි කවුරුත් නොසුදුසු නිසා ඔබ හිතන්න, පුරා සතියක් ඔබගේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබට වැරදිච්ච තැන් නැති, අඩුපාඩුකම් වුණු තැන් නැති, ඔබ කරපු කියපු දේවල් කවුරුත් දන්නේ නැහැ, ඔබයි රහසින් ඔබ ගාව හිටිය දෙවියන් වහන්සේ විතරයි දකින්නේ, දැක්කේ. අපි මේ මොහොතක් කරගනිමු. ඔබට හිතෙනවා නම් ගිය සතියේ ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබට වැරදුණයි කියලා, අඩුපාඩුකමක් වුණයි කියලා, ඒ දේවල් ඇතුලේ තියාගෙන ලැජ්ජාවෙන් අඬාඬ දුක් වෙවි ඉන්න එපා. අපි අද මේ මංගල්‍ය දවසේ ශුදෝ ස්ප්‍රීතුවෙන් නැහැ වෙන දවසේ අපි ශුදෝ අල්ටාරයේ ඉදිරියෙහි තබමු. තබා ඇතුලාන්තයෙන් සූදානම් වෙමු, ඇතුලාන්තයෙන් පිරිසිදු වෙමු, ඇතුලාන්ත සන්තෝෂෙන් මේ දිව්‍යයාගයට අපි සහභාගී වෙමු. එසේ කරන්නට දේව ආශිර්වාදය අපි හැම දෙනාටම ප්‍රාර්ථනා කරගෙන අධ්‍යක්ෂ වැඳගෙන උන්වහන්සේ ඉදිරියේ අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරියනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එන් භාග්‍යවත් නිත්‍ය කන්‍යමරිය තුමියගෙන්ද, සිරිසුරු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරිනිය ඔබගෙන්ද
මෞදේසා අපගේ සමිධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවනතවෙල්ලා සිටිමි. සර්වබණධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පෞකමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා. ආමේ. කරම්හ දෙවී ස්වාමිනී, අප පවත්වන ශුද්ධාත්මාගණ මංගලෝත්සවය අනුභාවේ සකල ජාතීන්ගෙන් සෑදිනු ඔබ වහන්සේගේ ජනකාය ඔබ පරිශුද්ධවත් කරන සේක්වේද. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම දීමනාවන් ලෝකේටම දානය කළ මැනව ශුද වූ සභාව ආරම්භයේදී ඔබ වහන්සේ පෙන් වූ ආශ්චර්යයෙන් දැනුදු ඔබ වහන්සේගේ ආදරයෙන් අප සැම පොහොනි කළ මැනව මෙකී දේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ම සදහට වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද
ඔබගේ පුත්‍රයාණන් සහ අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පළමුවන දේව ප්‍රකාශනය අපොස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. තවද පෙන්තකෝස්ත දිනය පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක රැස්ව සිටියාහ. එකල සැඩසුළඟක් හමන්නාක් මැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටිගේය. මුළුමලින්ම එයින් පිරී ගියේය. ගිනිදළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටුවනු ඔවුන්ට පෙනිනි. ඔවුහු සියල්ලෝම ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණ වී ආත්මයන්න් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් යුදෙව්වරු ජෙරුසලෙමෙහි සිටියෝය. මේ ශබ්දේ ඇසුණු කෙනෙහි සමූහයා එක් රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම්ගත හැකි ලෙස ඇසුනෙන් ඔවුහු වික්ෂිප්ත වූහ. ඔවුහු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද? අපට හුරු පුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද මේදවරුන්ද එල්ලාම්වරුන්ද මෙසපොතියාවේදීත් ජුදය සහ කපදෝකියෙහිත් පොන්තසය ආසියාවේ පිරීගිය සහ පම්පිලියාවේත් මිසරය සහ සිරේනියාවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන්ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජෙදෙව්වරුන් සහ ජුදෙව් ආගම වැළඳගත්තවුන්ද ක්‍රීතවරුන් හා අබාරි අරාබිවරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාගෙන ඔවුන් කතා කරනු අසම්මැයි කීහ. දේව වචනය මෙසේය. ඔබගේ පිළිතුර දුදනන්ගේ බසින් මා නින්දා
මගේ ජීවිතේ ඔබ සුරකින ලෙස මා මුදව රැකගනු මැනේ. දෙවන දේව ප්‍රකාශනය. පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. එබැවින් දේවොත්මයානන් කරනකොටගෙන කතා කරන කිසිවෙකු ජේසුස් වහන්සේ සාපලත් කෙනකයි නොකියන බවද චුද්ධාත්මයානන් කරනකොටගෙන මිස ජේසුස් වහන්සේ සමාධ සමිධානන් වහන්සේ යයිකීමට කිසිවෙකුට නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයානවය. විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම සමිධානන් වහන්සේය. විවිධාකාර දේව බල ක්‍රියා කරතත් සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයානන්ගේ ප්‍රකාශ වීමක් දී ඇත. මනුෂ්‍ය ශරීරෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වූවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ත්‍රිසුත් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයින් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයානන් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු. අප සියල්ලෝම එකම ආත්මයානන්ගෙන් පානය කර සිටිමු. දේව වචනය මෙසේය. Hallelujah.
ශුද්ධාත්මයන්නනි, වැඩම කර ඔබගේ විශ්වාසකයන්ගේ හෘදයන් පිරෙව්ව මැනව, ඔබගේ ප්‍රේමයගින් ඔවුන් තුල දැල්වුව මැනව. අලෙලුයා. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමග වන සේක්වා. ජොහන් තුමාගේ සුදොසු විශේෂයෙන් උපුටාගත් කොටසකි. සතියේ පළමුවන දාබූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක. ශ්‍රාවකයෝ සමිධානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා, පියනන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබම යවමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පුට හුස්මහෙලා, ශුද්ධාත්මයනන් පිළිගන්න, ඔබ යමෙකුගේ පව් කමා කරන්නහුද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහුද ඒවා කමා නොකරනු ලැබේ යයි ඔවුන්ට වදාළසේක. සමිධානන් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රමෝන්තේනි, මම පොඩි ප්‍රශ්නයක් අහලම පටන් ගන්නම්. මැරුණට පස්සේ අපිට මොනවද වෙන්නේ? මැරුණට පස්සේ මොනවද වෙන්නේ? මොනා වුණාම මොකද ෆාද? මැරුණනේ, මැරුණට පස්සේ මොනවා වුණත් කමක් නෑ. එහෙමද අපි හිතන්නේ? මරණයෙන් මතු ජීවිතය ගැන අපි මොනවද හිතන්නේ? අපි ප්‍රාර්ථනා කරන්නේ මාගේ ආත්මයයි ශරීරයයි දෙකම දෙවියන් වහන්සේ ගාවට යන්න කියලා නේ. ඕකනේ ප්‍රාර්ථනා කරන්නේ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. ඔබ ප්‍රාර්ථනා කරනවද දන්නේ? මේ දේ අපිට ලස්සන්ට පැහැදිලි කරලා දුන්නේ ගිය ඉරිදා අපි පවත්වපු මංගල්‍යයේ. මොකද්ද ගිය ඉරිදා මංගල්‍යයේ? ස්වර්ගාරෝහණ මංගල්‍යය. ජේසුව ආත්මයයි ශරීරයයි පිටින්ම දෙවියන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගත්තා. දැන් අපිත් ප්‍රාර්ථනා කරන්නේ අන්න එතනට යන්න. ශරීරේ නම් ඔබගේ මගේ එහෙම ඔසවා ගන්න එකක් නෑ. ශරීරේ කුඩු වෙනවනේ. කුඩු වෙනවනේ. නමුත් අපි මතක් කරන්නේ අපේ ආත්මය, මගේ ස්පිරිට් එක එතෙන්ට යන්න. මගේ ආත්මයවත් අඩුම ගානේ දෙවියන් වහන්සේ ගාවට එසවෙන්න. දැන් මේ ආත්මය උන්වහන්සේ ගාවට ඔසවා ගන්නට තමයි ජීවත් වෙන ඉන්න කාලේ දතකට කාගෙන අපි හැම දෙනාම උත්සාහ කරන්නේ අඩුම ගානේ මගේ ස්පිරිතුවවත් දෙවියන් වහන්සේ ගාවට එසවෙන්නට කියලා. ප්‍රවන්තේනි, දැන් එහෙම ජේසුව ස්වර්ගයට ඔසවා ගත්තට පස්සේ මොනවද ගෝලෝ හිතුවේ?
දැන් අපි තනි, අපි ගාව කවුරුත් නෑ, අපි හුදකලා වෙලා, අපි ගැන හොයා බලන්න කවුරුත් නෑ. ජේසු මොනවද කිව්වේ? නෑ නෑ, නුඹලාව තනි කරලා නෙමේ යන්නේ, මම යන්නේ පියාණන් වහන්සේ ගාවට යන්නේ. පියාණන් වහන්සේ නුඹලාට සහනදායක ආනන් වහන්සේ කෙනෙක්ව, ඇඩ්වකේට් කෙනෙක්ව දෙනවා. තනි කරන්නේ දේවතාත්තා. මට වඩා ප්‍රබලයි, ජේසු කියනවා මට වඩා ප්‍රබල තැනන් වහන්සේ කෙනෙක්ව නුඹලාට දෙනවා, තනි කරන්නේ නැහැ. ඒ සහනදායක ආනන් වහන්සේගේ මංගල්‍යය තමයි අද ඔබ සමරන්නේ, සුද්ධාත්ම මංගල්‍යය දවස. ප්‍රේමන්තේනි, මේ දවසට නම් ගොඩක් තියෙනවා. අපි කියනවා ස්පීතු සාන්තු මංගල්‍යය කියනවා, ගෝලයන් වෙත සුද්ධාත්මනන් වහන්සේ වැඩිය මංගල්‍යය කියනවා, සුද්ධාත්ම මංගල්‍යය කියනවා, පෙන්තකෝස්ත මංගල්‍යය කියලා කියනවා. පෙන්තකෝස්ත කියන්නේ 50 වෙනි දිනය, පෙන්ටා කියන්නේ 50, 50 වෙනි දිනය. උන්වහන්සේගේ උත්ථානයේ ඉඳලා දින 50ක්. ප්‍රේමන්තේනි, අප අතර ප්‍රසිද්ධ ස්පීතු සාන්තු මංගල්‍යය. ඒ නම හරි ප්‍රසිද්ධයි. අපි කියනවා Feast of the Holy Spirit, නැත්නම් Feast of the Pentecost. ප්‍රේමන්තේනි, අද අපි පවත්වන්නේ ඒ ස්පිරිතුවේ මංගල්‍යය, ඒ ස්පිරිට් එකේ මංගල්‍යය. ප්‍රේමන්තේනි, ස්පිරිට් එක හරි සැරයිනේ, සැරයිනේ ස්පිරිට් එක. දැන් මෙතන වාහන තියෙන අය ෂෙඩ් එකට තෙල් ගහන්න ගියාම සාමාන්‍යයෙන් නීතිය මොකද්ද? අපි එන්ජින් එක ඕෆ් කරන්න ඕනේ තෙල් ගහලා ඉවර වෙනකම්. දැන් තෙල් ගහන්න ෂෙඩ් එකට ගියාම ගහනවා දුම්බීම තහනම්. ඇයි අපි එන්ජින් එක ඕෆ් කරන්නේ? ඇයි දුම්බීම තහනම් කියලා ෂෙඩ් එකේ හැම තැනකම ගහලා තියෙන්නේ? අපි වාහනේට ගහගන්නේ ස්පිරිට් එකක්, ස්පිරිට් එකක්. එතකොට වහා ගිලි ඇවිලෙන සුළුයි. ස්පිරිට් එකත් එක්කලා ගනුදෙනු කරනකොට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් තෙල් අරගෙන යන බවුසර් ඔබ දැකලා තියෙනවා නේ, පාර යනවනේ බවුසර්, නැත්තම් ගෑස් අරගෙන යන බවුසර් ඔබ දැකලා තියෙනවා. මේ බවුසරේ පිටිපස්සේ ලියලා තියෙනවා ඉංග්‍රීසි වචනයක්. මොකද්ද වචනේ? වචන දෙකක් තියෙනවා, highly inflammable. දැකලා තියෙනවද? ඉංග්‍රීසි භාෂාවෙන් ගහලා තියෙනවා highly inflammable. සිංහලෙන් ගහලා තියෙනවා වහා ගිලි ඇවිලෙන සුළුයි. පරිස්සමෙන් යන්න ඕනේ, පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ. ගෙදර තියෙන ගෑස් ටැංකියේ තියෙන්නේ ස්පිරිට් එකක්, ස්පිරිට් එකක්. ඒක නිසා ගෑස් ටැංකියත් එක්කලා ගනුදෙනු කරනකොට බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ. දැන් හිතන්නකෝ, දොස්තර ගාවට අපි ගියොත් එහෙම තුවාලයකට බෙහෙත් දාන්න දොස්තර මොනවද තුවාලෙට දාන්නේ? සර්ජිකල් ස්පිරිට්. සර්ජිකල් ස්පිරිට්. මොකද වෙන්නේ? සර්ජිකල් ස්පිරිට් ටිකක් තුවාලට දාපුවාම ඔබ දකින්නවා අර සුදු පාට පෙන 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 එනවා. ඇයි? ඒ තුවාලේ තියෙන ජරාව, තුවාලේ තියෙන ජරාව. දැන් ඕඩිකොලොන් ටිකක් අතට දාගෙන බලන්න, නැත්තම් ඔබ අද එනකොට සෙන්ට් ගහන්න ඇති. ඇඟට වදිනකොට මොකද්ද වෙන්නේ? අමුතු සිසිලසක් දැනෙනවා නේ. දැන් කොවිඩ් කාලේ පල්ලියට ඇතුල් වෙනකොට අත් දෙකට ගැහුවා අපි හෑන්ඩ් සැනිටයිසර්. එතකොට මොකද වෙන්නේ? අත් දෙක කූල්, අත් දෙක කූල්. එතකොට අතට එහෙම ආවේ මොනවද? ස්පිරිට් එකක්, ස්පිරිට් එකක්. ප්‍රේමන්තේනි, උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් ස්පිරිට් එකට. ප්‍රේමන්තේනි, ඒ කියන්නේ ස්පිරිට් එක හරි ප්‍රබලයි, හරි ප්‍රබලයි. දැන් ස්පිරිට් එක එහෙම ප්‍රබල වෙනවා නම් හෝලි ස්පිරිට් ඊට වඩා කොච්චර ප්‍රබලද? ප්‍රේමන්තේනි, සේනාකුළු භෝජන ශාලාවේ සුද්ධාත්මයන්න් වැඩම කරපු තැනදී මොකද වුනේ? දැන් යුදෙවරුන්ට බයෙන් හැංගිලා හිටපු ගෝලයෝ
ඒ හැංගිච්ච තැන්වලින් එලියට ආවා. එලියට ආවා. එලියට ආවා විතරක් නෙමේ, අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. එතන දේවම්මත් හිටියා. අද තමයි සුද්ධෝ සභාවේ බර්ත්ඩේක උපන්දිනය, සුද්ධෝ සභාව ආරම්භ කරපු තැන. දැන් ඒ අය ඒ තැන්වලින් ඇවිල්ලා අමුතුම ස්පිරිට් එකකින්, අමුතුම ප්‍රබෝධයකින් කටයුතු කළා. ඒකනේ ප්‍රේමවන්තේනි, අපි සම්බිධි සමාගමක් ආරම්භ කරද්දී, නැත්තම් සුවමෙහෙයක් ආරම්භ කරද්දී, ගෙදර මුල්ගල තියෙනකොට, අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට, පියතුමා හෝ යාඥා කරද්දී, ඇයි අපි සුද්ධාත්මයාණන්ට යාඥා කරන්නේ? ඒ සුද්ධාත්ම ශක්තිය ප්‍රබලයි. ප්‍රබලයි. ප්‍රේමවන්තේනි, සුද්ධාත්මයානෝ අපිව පිරිසිදු කරන්නේ ගින්නෙන්. ගින්නෙන්, ගින්නෙන් පිරිසිදු කරද්දී අමාරුයි. දැන් රත්තරන්, අපි හරි රත්තරන්ද කියලා බලන්නේ ගින්නෙන් නේ. රත්තරන් හොයාගන්නේ ගින්නෙන්. යකඩයක් අපි කම්මලට ගිහිල්ලා යකඩේ අපිට ආයුධයක් හදාගන්න වුණාම ඒ යකඩ කෑල්ල පුළුවන් තරම් ගිනියම් කරන්න ඕනේ හරි දේ කරගන්න. ප්‍රේමන්තේනි, සුද්ධාත්ම ශක්තිය, සුද්ධාත්ම ස්පිරිතුව හරි ප්‍රබලයි. හරි ප්‍රබලයි. සුද්ධාත්ම ස්පිරිතුව තියෙන තැන ප්‍රේමන්තේනි අපි ජීවිතේ උදාසීනව නෙමෙයි ඉන්නේ. නෑ, සේනාකුළු භෝජන ශාලාවේදී සුද්ධාත්මයන්න් පැමිණි වෙලාවේ ගෝලෝ ටික උදාසීනව නෙමේ හිටියේ, මම්මුලා වෙලා නෙමේ හිටියේ, තැන් තැන්වල හැංගිලා නෙමේ හිටියේ. ඒ අය ලොකු ප්‍රබෝධයකින් හිටියේ. ප්‍රේමන්තේනි, දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා, ජේසු ඔබව මාව පාපයෙන් ගලෝ ගත්තා, සුද්ධාත්මයාණන් වහන්සේ ඔබව මාව පිරිසිදු කරනවා. පිරිසිදු කරන්නේ පරණ ජීවිතේ අයින් කරලා අලුත් ජීවිතයක් තුල දෙවියන් වහන්සේට ප්‍රබෝධවත්ව සිටීමටයි. ඒක නිසා ප්‍රේමවන්තේනි, අපි වැඩ කටයුතු කරද්දී සුද්ධාත්මයානෝ ඔබ ගාව ඉන්නවනම්, ඒ සුද්ධාත්මයානන්ට ඔබ දේවල් බාර දෙනවනම් ප්‍රේමවන්තේනි, ඔබ අඬ අඬ දුක් වෙවි ඉන්න ඕනේ නෑ. නෑ, උදාසීනව මම්මුලා වෙලා ඒක අරයගේ වැඩක්, මෙයාගේ වැඩක්, ඇයි අපි කරන්නේ, අරගොල්ලන්ගේ වැඩක්නේ කිය කිය අපි කරෑරෑර ඉන්නේ නෑ. ගෙදර දොරේ වැඩ කරද්දි හෝ වේවා, ඔබ පෞද්ගලික තැන්වල හෝ වැඩ කරද්දි හෝ වේවා, අමුතු ජවයකින් ඔබ වැඩ කරන්න ඕනේ. අමුතු ජවයකින් ඔබ දේවල් කරන්න ඕනේ. ඇයි? ඔබ මම ගාව ඉන්නේ, තියෙන්නේ ඒ සුද්ධාත්ම ස්පිරිතුව. හොඳට මතකේ තියාගන්න. ඒක නිසා ප්‍රේමවන්තේනි, ඒ සුද්ධාත්මයාණන්ගේ මංගල්‍යයයි ඔබ මම පවත්වන්නට යන්නේ. ඒ සුද්ධාත්ම ශක්තියෙන් අපි නැහැවෙමු. අද විතරක් නෙමේ, මංගල්‍යයට විතරක් නෙමේ, හැම දවසකම ඒ සුද්ධාත්මයාණන්ට අපේ ජීවිතය, අපි හැම දෙයක්ම බාර කරමු. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ ලොකු ජුවලිතකමකින් ඒ දේවල් දරාගෙන ඉදිරියට යන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට මට දෙනවා. සුද්ධාත්මයාණන්ගේ ස්පිරිතුව ඔබ මම ගාව තියෙනවා නම්, ඒක නිසා ඒ ස්පිරිතුවට ප්‍රේමවන්තේනි අවදි වෙන්න. හැම වෙලාවෙම හිතන්න, මට තියෙන, මට පැවරෙන ගෙදර දොරේ හෝ වැඩ කරන තැන හෝ පල්ලියේ හෝ ඔබගේ ආයතනයේ හෝ ඕනෑම තැනක මම වැඩ කරන්නේ සුද්ධාත්ම ස්පිරිතුව සමග. එතකොට මට වරදින්නේ නැහැ. එතකොට මම මගේ ගැන හිත හිත මට බැහැ බැහැ කිය කිය දුක් වෙන්නේත් නැහැ. සුද්ධාත්මයන්න් ඉන්න සැන ඔබ මම ඉන්නේ හරි ප්‍රබෝධයෙන්. ඒක නිසා අපි දේවාශිර්වාද ඉල්ලමු. තවත් සතියක් අපි ගත කරන්නට යන්නේ. මේ සතිය අපගේ වැඩ කටයුතු වල නියැලෙන්නට යන්නේ. අපි උන්වහන්සේට කියමු, ස්වාමිනී, හරි උද්‍යෝගයෙන් ජුවලිතව ලොකු උමනාවකින්
මේ සතියේ දේවල් කරන්නට ඒ ශුද්ධාත්ම ආශිර්වාදය, ශුද්ධාත්ම ස්පිරිතුව අපි හැම දෙනාටම දෙන්න. අද විතරක් නෙමේ, මේ සතියේ විතරක් නෙමේ, හැම වෙලාවෙම ඒ ශක්තිය ඉල්ලන්න. ශුද්ධාත්මයානන් ඉන්න තැන ඔබ තනි නෑ, බය නෑ, ඕනෑම දෙයකට මුහුණ දෙන්නට ඔබට ශක්තිය ලැබෙනවා. ඒ ශක්තිය ඔබ හැම දෙනාටම ළඟා කර දෙන්නටයි කියලා අපි මේ ශුද්ධෝදිවේ පූජා යාගයේ තුල බැතියෙන් භක්තියෙන් යාඥා කරමු. අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහ පොළවද පෙන්න පෙන්න සියල්ලද මම වදාළ සර්වබලධාරී පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සම්විධානන්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සමකල්ටෙන් පෙර පියන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකයෙන් ආලෝකයේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වනවුත් මාන ලැබ පියනන් වහන්සේ සමග සමවත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් අපෝදේ සාද, අප ගැලී මුූදේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස බදාලු සේක. තවද ශුද්ධහත්මන් වහන්සේ කෙරෙන් කනිමරියාවන්ගෙන් මාංශ ගත වී උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. උන්වහන්සේ අපූදේසා පොන්සු පිලාත් යටතේ පුරුසයන ගැසුන් ලැබ මරණය වේදනාවිද උකුත්වී තැන්පත් කරනු ලැබූ සේක. ශුද්ධලි විලි පරිදි උන්වහන්සේ තුමනිදා උත්තාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩසිරින සේක. ජීවතුන්ද මලුන්ද විනිශ්්‍ය කරන පිණිස උන්වහන්සේ මහිමාන් විතව නැමත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. සම්විධානන්ද ජීවදායකයානන්ද වන ශුද්ධාත්මන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියනන් වහන්සේගෙන් හා පුත්‍රණන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියනන් වහන්සේ හා පුත්‍රණන් වහන්සේ සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළ සේක. අපෝස්තුලන්ගෙන් පැවතෙන එකම වූද, ශුද්ධ වූද, කතෝලික වූද සභාව කෙරේ විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මනුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු. විශ්වාසීන්ගේ යදුම් ඔබගේ පිළිතුර. සභාවේ රජනන් වන දෙවියනි, සංගමනශීලී සභාව මගින් දේව ජනතාව ශුද්ධවන්ත බව කරාගෙන යාමට වෙහෙස ගන්නා උසුද දුම් පියාණන් සමගින් රජගුරු පූජක පැවිද සමශුදාත්ම බලෙන් පුරවාලුව නවතාවයකට පත් කරන්නට වරම් ස්වාමීනි, අපි ඔබට යාඥා කරමු. දෙවි පියාණනි, ප්‍රේමී උල්පතාදර දෙවි පියාණනි, ජීවත්වන සෑම ශේෂ්‍රයක් තුළම ප්‍රේමී හා එකමුතුකමේද දේවාදරේ සලකුණු ලෙස දිවි ගෙවමින්
ක්‍රිස්තු ප්‍රේමය ලෝපතල කරන්නට අප සැමසුදුතුම් වරමින් පෝණි කරනු පිණිසද ස්වාමීනි අපි ඔබට යාඥා කරමු. මේ කී දේ අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. Thank you.
දෙවියනි, මාගේ සහ ඔබගේ මෙම යාගය සර්වබලධාරී දෙවි මහොත්මයාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මෙහෙමත්වත් තුන සඳහාද, අපගේ තමන් වහන්සේගේ මනුෂ්‍ය දෝ ස්වභාවයේත් යහපත සඳහාද, ඔබගේ හස්තවලින් සම්විධාන වූ මෙම යාගය පිළිගන්වා සේක්වා. දෙවේ ස්වාමිනී, ඔබගේ පුත්‍රයාණන් මගින් අපට පොරොන්දු වූ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් මේ පුද පඬුරු පරිශුද්ධවත් කළ මැනව, එහි පූර්ණ අවබෝධය කරා අපගෙන ගිය මැනව, මේ කීදී අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. අපගේ සම්විධානන් වන දෙවියන් වහන්සේට ස්තුති කරමු. පාරිශුද්ධ පියාණනි, සියලු බලැති දෙවි ස්වාමිනී, සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. කුමක් හේන්දයත් ඔබ වහන්සේ ඔබ පුත්‍රයාණන්ගේ මරණය හා උත්ථානය මගින් අප ගැලවූ ඔබ වහන්සේගේ විමුක්තිදායක කාර්ය සමාප්තියට පමුණුවමින් එම පුත්‍රයාණන් හා දරුකමට භාරගත් අපහට ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන් අද දින දානය කළසේක. එසේම ඔබ වහන්සේගේ සාන්ත සභාව ආරම්භ කරමින් ඔබ දැන හඳුනා ගැනීමේ භාග්‍ය සකල ජාතීන්ට දානය කොට විවිධ භාෂාවන්ගෙන් එකම සත්‍ය විශ්වාසයේ ලෝපුරා පතල කිරීමට සැලසූසේක. එයින් මිහි පිට සියලු ජාතීහු ගැලවීමේ සුභාරංචිය නුදම් වී ප්‍රීති ප්‍රමෝද වන්නෝය. ස්වර්ගෙහි බලතාවයද සුරදූත සමුදායද නිරතුරු ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරමින් මෙසේ සාදුනාද දෙන්නේය.
වැඳගම්මු සියලු දෙනාම. එසේ ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සීල සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසෙන් පතිතවන පිණිමෙන් මේ පඬුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයදිමු. අපි එසේ අදිනුවේ මේ පඬුරු උපදේශ අප සම්විධානන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැන්තෙන් දුක් පාර්තිට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසුන් වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මෙය අභිනව භූත අනන්ත භූත ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහාද ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද වගුරුණු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසේ අභිරහස සම්විධානීය වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේත ගැලවීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුදන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. සමිධානනී මුඩලොවි පැදිර පවත්නා බවහන්සේගේ සාන්ද සභාව සේකළ මැනව ෆ්‍රන්සිස් නැමති අප විශ්ව එඩේරානන්ද මල්කම් රංජිත් නැමති අපගේ අගරත කුතුමන්ද එතුමන්ගේ සහායක රත කුතුමල්ලාද සගල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සැලසන මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපෙනු අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ සීවත මඩලේ ආලෝකයේ වෙතට ඕන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වෙන කන්නි මරියාවන්ද ඕතුමියගේ උත්සුද්ධවත් ප්‍රතිඋත්සුද්ධෝජසේතුමන් භාග්‍යවත් අපෝසුදවරුන්ද සදෝජසේ වාස්මුනි දොන්ද සෑම කල්ලීම සදාකාලයේ සිරබර ප්‍රසංසාව ගෙන දුන් සිරෂදවන්තයන්ද සමග සදාජීවනයට සහභාගී වීමට අපසදුසන් කළ මැනව. තවද ඔන්නා සමග ඔබහන්සේට ප්‍රසංසා කිරීමටද ඔබහන්සේගේ මහිමය වර්ණා කිරීමටද
ඔබහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපි සියලු දෙනා මාධ්‍යක වැඳගෙන වැඳගත්තු දෑත් අපි නරල මත තියාගෙන හදවතින්ම නැගෙන ගෞරවය වන්දනාව උන්වහන්සේට පුද කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කරහිද සර්වබලධාරී දෙවී පියාණනි සුදාත්මයන්න් වහන්සේ හා සමග එක්ක වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් අත්වේවා. ගැලවීම දායකාන පනතෙන් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට හසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත් මැනව සම්විධානනි සීළු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සිළු කන්දරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමීමගේ සාමය ඔබට දෙමී සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැඩවසනසේක රජකම් කරනසේක. සම්විධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේ. මෙන්න දේව බැටළු පෝතකයානෝ
මෙනලොවේ පෞහරණ තැනට වහන්සේ උන්වහන්සේගේ බොහෝජනයට ආරාධනා ලද්දූ භාග්‍යවන්තයෝය. සමිධානනී, ඔබ වහන්සේ මාතුරට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සෝවාන් වේ. දෙවී ස්වාමිනිය, අප ලබාගත් මේ දිව්‍යම වූ භෝජනය මගින් ඔබ වහන්සේගේ ගැලවීම අප තුළ ඉටු වේවා. සුදාත්මන වහන්සේගේ දීමනාවන්ගෙන් ඔබ වහන්සේගේ ශුද්ධෝ ස්වභාව පෝසත් කරන ඔබ වහන්සේම එම වරම ඇය තුළ ආරක්ෂා කර ඇගේ ජීවිතයේ දිස්වීමට සැලැස්සුව මැනව මේ කී දේ අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දේවාශිර්වාදය ලබා ගැනීමට අපි හිස නමාගෙන යාඥා කරමු. සුදාත්මයන්ගේ ආනුභාවයෙන් අද දින ක්‍රිස්තු අනුගාමිකයන්ගේ සිත් ආලෝකවත් කළ දයාබර දෙවිපියාණන් වහන්සේ ඔබට ආශිර්වාද කර එම සුදාත්මයන්ගේ දීමනා ඔබ මත නොඅඩුව වස්වන සේක්වා. ගිනිදෙව් ආකාරයෙන් අපෝ සුරු මත දිස්වූ ඒ ශුද්ධාත්මයානෝ ඔබගේ සිත් තුළින් පවුකසල දවාහැර ඔවුන් වහන්සේගේ ධර්මයානන්ගෙන් ඔබ සිත් බබලවන සේක්වා. විවිධ භාෂාවන්ගෙන් එකම විශ්වාසය පළකිරීමට සැලසූ ඔබ වහන්සේ එම විශ්වාසයේ ස්ථීරව පැවතීමටද එම බලාපොරොත්තුවෙන් ජීවත් වී නිත්‍ය ජීවිතය අපාතර පතල කිරීමටද ඔබට සලසන සේක්වා. සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සිද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කරන සේක්වා. සාන්ත සිතින් යන්න ඔබට සාමය වේවා. සාන්ත කුරුසය දයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පීතු සාන්තුගේත් නාමෙන් ආමින්. ජේසු ජේසු පිහිටයි. ඔබ සියලු දෙනාටම සුභ මංගල්‍යයක් වේවා. වේවා ෆාදර්.